දෙරණමාතු ජාලයේ අධිපති වගේම නීතිඥයෙකුද වන දිලිත් ජයවීර මහතා ඔහුගේ සුන්දර බිරිඳ ගැන සහ ඔවුන් මුණගැසුණු ආකාරය පවසා සිටියේ මෙන්න මේ අයුරිනි. තමන්ගේ ක්‍රමයකට නිර්මාණශීලීව ජීවිත රාමුව සකස් කරගත් දිලිත් ජයවීර යෞවනයාගේ ජීවිතයට ප්‍රේමය හමුවන්නේද අහඹු ලෙසිනි. ඇය නෙළුම්. මුලින්ම මට නෙළුම් හමු වුණේ කැම්පස් එකට එන්නත් කලින්. මගේ යාළුවෙක් සූදානම් කළ විනෝද චාරිකාවකදී. ඉතා ආකර්ෂණීය සුන්දර යුවතියක් වූ ඇය දුටුපමණින්ම පිළිබඳ පිටක් පහළ වුණත් මම ඒ බව කිව්වේ නැහැ. නැවත අපි කැම්පස් එකේරි හමු වුණා. ඒ දවස්වල හමු වුණාට කතා බහ කළාට යාළුකමින් එහාට ගිය ප්‍රේම කතාවක් තිබුණේ නැහැ. ඔහු ඒ මතක නැදුරේ දොරටු විවර කරන්නේ නිසංසලේය. එහෙත් එකල සරසවියේ ශිෂ්‍ය දේශපාලනය තුළ කැපිපෙනෙන චරිතයක් වූ දිලිත් ජයවීරට නිසංසලේ ප්‍රේමය විඳින්නට ඉඩක් නොතිබුණා සේය. ඒ කාලේ කැම්පස් එකේ කතාවක් තිබුණා ප්‍රේම කරන්න ගිහින් ඇනගන්නවා කියලා. මම ඒ වෙද්දී දේශපාලනික වශයෙන් කැම්පස් එකේ තරමක චරිතයක් වෙලා හිටපු හින්දා එහෙම ඇන ගැනීමකට හිතේ පොඩි බයක් තිබුණා. බැරි වෙලාවත් ඇය මගේ යෝජනාවට අකමැති වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ හින්දා ප්‍රේම කරන්න ගිහින් මගේ ප්‍රතිරූපයට හානි කරගන්න කැමති වුණේ නැහැ. ඒ වගේම ඒ කාලේ මම හරිම කාර්යබහුල චරිතයක්. ශිෂ්‍ය දේශපාලන කටයුතු වගේම මිනිස්සුන්ට උදව් කිරීමත් බොහොම කැමැත්තෙන් කළේ. කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු දෙකකට විතර පසුව මට ආයෙමත් ඇයව හමු වුණේ මුලින්ම අපි දෙන්නා හමු වූ විනෝද චාරිකාව සංවිධානය කළ මිතිරාගේ පියාගේ අවමගුලේදී. ඒක හරි අහඹු සිදුවීමක්. ආගිය විස්තර කතා කළාට පස්සේ මට හිතුණා තවත් ප්‍රමාද වෙන්න හොඳ නෑ කියලා. එදා රෑම මම නෙදුම්ට ආදරය ප්‍රකාශ කළා. පහුවදා උදේ වෙද්දී අපි ප්‍රේම කතාව පටන් ගත්තා. ඔහු කියන්නේ සොම්නසිනි. එදා එලෙස ඇනඹි ප්‍රේම කතාව තවත් අරුත් ගැන්වන්නේ ඇය ඔහුගේ ජීවන සහකාරිය බවට පත්වීමෙනි. අපි විවාහ වෙද්දී මට තිබුණේ එක ව්‍යාපාරයක් විතරයි. ව්‍යාපාර 40 ගණන් ගොඩනගන්න ඒවායේ වැඩ කරන්න මට හැකිවීම තුලම නිලුම්ගේ ආදරය සහයෝගය සහ විශ්වාසය කැපි පෙනෙනවා. ඇය ව්‍යාපාර කටයුතු සඳහා මැදිහත් වන්නේ නැහැ. නිවසේ රැඳුණත් ඇය සමාජය ගැන පුළුල් අවබෝධයක් සහිත වීම මගේ කටයුතු වලට විශාල පහසුවක්. මම ඇයගේ කැමැතින ගතිගුණ ඇය ඉතා සරල තෘප්තිමත් ගැහැණියක් වීමයි. අදටත් අපි හොඳම යාළුවෝ. අපි දෙන්නගේ ගතිගුණ සිතිවිලි වල සමාන බවක් තිබීමත් මේ ගමනට පහසුවක්. ඒ නිසාම මගේ සාර්ථකත්වයේ සෙවණැල්ල ඇය කිව්වොත් නිවැරදි. ඒ බැඳීම තුළින් ජීවිතයට ලැබෙන සැනසීමට ඔහු බිරියට කෘතඥ වූයේ එලෙසිනි. අපේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell button එකත් click කරන්න.